අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දියාවේ කොදෙවන් අතරේ දෙවන ටෙස්ට් තරගයේ පළවෙනි දිනේ පිටිකරුවන්ට නපුරු හීනයක් වගේ දිනයක් බවට පත් වුණා. ඒ අතර වාරයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා සිංහයන්ට එරෙහිව ප්‍රබල තර්ජනයක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතරේ පළවෙනි එක් දින තරගය අද දවසේදී පැවැත්වෙනවා. කතා කරමු ක්‍රික් වීලොග් එකේ. කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තියෙන එකම ටුවර් මැච් එක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ ඉංග්ලන්ඩ් ලයන්ස් කණ්ඩායමත් සමගින්. ඉංග්ලන්ඩ් ලයන්ස් පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම තමන්ගේ අනසකට නතු කරගන්නට ප්‍රථම දිනේදී සමත් වුණා. වෝසිස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමයි තරඟයේ පැවැත්වෙන්නේ. තනකොළවලින් පිරිච්ච වේග පන්දු යවන්නන්ට උචිත තනතිරුවක් තමයි දැකගන්නට හැකියාවක් ලැබුණේ. පළමු දිනේ උදෑසන ඇදහැලිච්ච වර්ෂාවත් එක්ක තරඟයේ තරමක් ප්‍රමාද වෙලා තමයි ආරම්භ කෙරුණේ. ඕවර්කාස්ට් කන්ඩිෂන් එකක් යටතේ කාසියවාසී ජයග්‍රහණය කරපු ඉංග්ලන්ඩ් ලයන්ස් නායක ලින්ඩන් ජේම්ස් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමේ වාරය ලබා ගැනීමට. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා පන්දුවාර 43යි පන්දු 5ක් තුලදී ලකුණු 139කට දැවී ගියා. වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරගත්තේ දිමුත් කරුණාරත්න. ඉන්පසුව ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්න සමත්ුනේ ප්‍රභාත් ජයසූරිය සහ මිලාන් රත්නායක දෙදෙනා. ඉංග්ලන්ඩ් ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ යෝන් ක්‍රීඩකයන් 11 දෙනෙක්. ඔවුන්ගේ වයස්ගතම ක්‍රීඩකයින් දෙදෙනා වයස අවුරුදු 25යි. එතනින් එහාට වයස අවුරුදු 18 19 වයස් කාණ්ඩවල ක්‍රීඩකයන් තමයි වැඩි වශයෙන් මේ කණ්ඩායම නියෝජනය කරන්නේ. සමනක්තා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලබා ගන්නට සමත් වුණේ. දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුෂ්ක දෙදෙනාම සමන් අක්තර්ගේ පන්දු හමුවේ එකම ආකාරයෙන් තමයි දැවී ගියේ. පායින්න පැත්තෙන් ආපු පන්දුව ලීඩින් එජ් වෙලා උඩ පන්දුවක් බවට පත් වුණා. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වෙච්ච තරම් වේගයක් ඒ පන්දුවේ තිබුණේ නැහැ. මේකත් එක ටිකක් ෂොට් එක ඈලි එල්ල වෙච්ච බවක් තමයි අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ. ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාවක් ලැබුණා. ඔහු ප්‍රථමයෙන් දැවී ගිය අවස්ථාවේදී පන්දුව නිපන්දුවක් බවට පත් වුණා. නමුත් එයින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් අපි සාමාන්‍යයෙන් දැකලා පුරුදු ඔවුන්ගේ සාමාන්‍ය වීක් පොයින්ට්ස් වලින් දැවියන ආකාරය තමයි දැකගන්නට හැකියාවක් ලැබුණේ. එංගලන්ත පන්දු යවන්න ඉතාමත්ම හොඳ තැන්වල පන්දුව පතිත කළා. ඒ තනතිරුවේ ලබා ගන්නට පුළුවන් දෝලනය ඉතාමත්ම හොඳින් ඔවුන් ලබා ගන්න සමත් වුණා. සහ ඉතාමත්ම හොඳින් කඩුල්ල තුලට ඔවුන් පන්දු යොමු කළා. පිතිකරුවන්ට පහර දෙන්නට අපහසු සීමාවේ පන්දු යවුවා. මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අද්දකින් බහුල පිතිකරුවන් අසාර්ථක වෙද්දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 20ක් සහ මිලන් රත්නායක ලකුණු 17ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139ක් දක්වා අරගෙන යන්නට සමත් වුණේ. අටවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉංග්ලන්ඩ් ලයන්ස් කණ්ඩායමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුණේ සමන් අක්තාර්. ඔහු කඩුලු 5ක් ලබා ගන්නට සමත් වුණා. මීට අමතරව ජොෂ් හල් කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු ඉංග්ලන්ඩ් ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී තමන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 324ක් ලබා ගන්නට සමත් වුණා. කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුණේ ප්‍රභාත් ජයසූරිය. ඒක තමයි මේ දින දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලොකුම ජයග්‍රහණය. වේග පන්දු යවන්නට හිතකර තනතිරුවක ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම ඉතාමත්ම සුවිශේෂී. ඔහු කඩලු 5ක් ලබා ගන්නට සමත් වුණා. ඒ වගේම අනෙත් පැත්තෙන් කනගාටු විය යුතු කාරණේ තමයි වේග පන්දු යවන්නන්ට ප්‍රමාණවත් තරම් කඩුලු ලබා ගන්නට නොහැකි වීම. මොකද ප්‍රභාත් ජයසූරියට පන්දු වාර 31යි පන්දු 2ක් ක්‍රියාත්මක කරන්නට සිදු වුණා. මේ කඩුලු 5 ලබා ගැනීමේදී අනෙක් අන්තයෙන් වේග පන්දු යවන්නන්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබුණු බවක් තමයි දැකගන්නට හැකියාවක් ලැබුණේ. කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා මතුවීම නිසා දෙවන දිනේදී පන්දු වාර 55යි පන්දු 2ක් පමණයි ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබුණේ. ඉංග්ලන්ඩ් ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරගත්තේ ලකුණු 91ක් ලබා ගත්ත හම්සා ෂයික්. මීට අමතරව කේසි ඇල්රිජ් ලකුණු 78ක් ලබා ගන්නට සමත් වුණා. තවත් දින දෙකක් මේ තරගයේ ඉතිරි වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිමේදී මේ තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා ප්‍රබල ඉනිම රසක් දියත් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම පළමු ටෙස්ට් තරගයට 21 වෙනිදා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකාව පැත්තෙන් මානසිකව ඉතාමත්ම ඉහළ තැනකට යන්නට ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. මොකද මේ තනතිරු තුළ ඉංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ පිතිකරණයේ යෙදීම තමයි ශ්‍රී ලංකාවට තියෙන ලොකුම අභියෝගය වෙන්නේ. ඒ නිසා මේ පුහුණු තරගෙම තමයි ටුවර් මැච් එකේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම වැදගත්. බටහිර ඉන්දියාවේ කොදෙව කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතරේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනේ ඉතාමත්ම ආකර්ෂණීය දිනයක් බවට පත් වුණේ කඩුලු 17ක් පළමු දිනය තුළ බිඳ වැටීමත් එක්ක.
ගයනාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ තමයි තරගය පැවැත්වෙන්නේ. ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ වසර 13කට පසුවයි ටෙස්ට් තරගයක් සඳහා අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ තරගයේ කාසිය වාසිය දිනාගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායම. ඔවුන් තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගන්න. කණ්ඩායම් දෙකම අපේක්ෂා කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම වඩාත් යෝග්‍යයි කියලා. හැබැයි ඒ තීරණය වැරදි කියලා තේරුනේ වේග පන්දු යවන්නන් විසින්. දිනේ කඩුලු 15ක් ලබා ගැනීමත් එක්ක කණ්ඩායම් දෙකේම කඩුලු 17ක් පළමු දිනය තුළ බිඳ වැටීමත් සමගින් තනකොළ පෙරුණු තනතිරුවක් තමයි ප්‍රොවිඩෙන්සි අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ. මේදී මේ තනතිරුව තුළ පන්දු ඉතාමත්ම හොඳින් දෝලණය වුණා. ඒ වගේම සීම් එක මගින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ෂමා ජෝෂප් සමත් වුණා. ප්‍රථම කඩුල්ල විදිහට ටෝනි ඩි සෝසි දැවි ගියේ ජේඩන් සීල්ස් කඩුල්ල තුලට දෝලණය කරපු පන්දුවක් මගින්. මේ දෝලනය හමුවේ ටෝනි ඩි සෝසි සම්පූර්ණයෙන් පරාජයට පත් වුණා. ඉන් අනතුරුව ෂමා ජෝෂප්ව කැඳවුවේ 11 වන පන්දුවාරයේදී තමාගේ ප්‍රථම පන්දුවාරයේදීම ඔහු ඒඩන් මාක්‍රම්ගේ කඩුල්ල ලබා ගන්නට සමත් වුණේ සීම් එක භාවිත කරමින්. ඔහු පිටයිනෙන් ඉවත පන්දු යවමින් හිටියේ. ඉන් අනතුරුව කඩුල්ල තුලට සීම් එක හරවලා පිටයින දෙසින් යොමු කරපු පන්දුවක් හමුවේ ඒඩන් මාක්‍රම් පන්දුව නිදැල්ල යාමට ඉඩ හැරියා. නමුත් කෙලින්ම පන්දුව ඇවිල්ලා පිටයිනේ වැදීමත් එක්ක මාක්‍රම්ගේ ඉනිම අවසන් වුණා. එතැන් පටන් ෂමා ජෝෂප් තමන්ගේ නිජබිමේදී තමන්ගේ වැඩකිඩ පෙන්නන්නට සමත් වුණේ. ඔහු මේ ගයනාහි ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වෙමින් දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතවයි මේ තරගයට අවතීර්ණ වුණේ. රයන් රිකල්ටන් විකට් කීපර් බැට්ස්මන් කෙනෙක් සහ ලොන්ගි එන්ගිඩි වෙනුවට ඩේන් පීට් සහ නන්ඩ්‍රෙ බර්ගර්ව මේ තරගයේදී කණ්ඩායමට ඇතුළත් කරගෙන තිබුණා. මෙතනදී බටහිර ඉන්දියා කොදෙව් විචාරකයන් ප්‍රශ්න කරපු කාරණයක් තමයි මේ වගේ තනතිරුවක රයන් රිකල්ටන් වගේ පිතිකරුවෙක් ක්‍රීඩා නොකිරීම දකුණු අප්‍රිකාව ගත්ත තීරණය හරිද කියන කාරණය. හැබැයි ඒකට ඉක්මනින්ම පිළිතුරු ලැබුණේ දකුණු අප්‍රිකා අවසන් පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් එක්ක. දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු 9 ලකුණු 97ක් තිබියදී දැවී ගියා. ඉන් අනතුරුව ලකුණු 63ක සම්බන්ධතාවයක් මේ තරගයේදී කණ්ඩායමට එක් වෙච්ච ඩේන් පීට් සහ නන්ඩ්‍රෙ බර්ගර් අතරේ ගොඩනැගුණා. මේක දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම් අතර තරග ඉතිහාසයේදී 10 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය විදිහටයි සටහන් වුණේ. ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායමේ 10 වෙනි හොඳම 10 වෙනි කඩුල්ලේ සම්බන්ධතාවයේ විදිහටත් මෙය වාර්තා අතරට එකතු වුණා. මේ ලකුණු 63ත් එක්ක දකුණු අප්‍රිකා කණ්ඩායම බටහිර ඉන්දියා කොදෙව්වන්ට එරෙහිව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 114ත්, ඒ වගේම බටහිර ඉන්දියා කොදෙව් දූපත්වලදී ඔවුන් ලබාගත් අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන ලකුණු 146ත් අභිබවා යමින් සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරගන්නට සමත් වුණා. හොඳින් පන්දු යවමින් සිටි ෂමා ජෝෂප් මස්මිඩු පෙරලීමක් නිසා පිටියෙන් ඉවත් වුණා. ඒ වගේම ජොෂුවාද සිල්වා නිත්‍ය කඩුලු රකින්න ඔහු ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ඒ වෙනුවට ටෙවින් ඉම්ලක් තමයි 48 වන පන්දුවාරයේ ඉඳලා කඩුලු රකින්න විදියට කටයුතු කළේ. ඩේන් පීට් පන්දු 60කින් 4 පහර 4ක් සහ 1 6 පහරක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස් කරගනිද්දී නන්ඩ්‍රෙ බර්ගර් තමන්ගේ හොඳම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව සටහන් කළේ පන්දු 56කට මුහුණ දෙමින් ලකුණු 23ක් වාර්තා කරමින්. පන්දු යැවීමේදී ෂමා ජෝෂප් කඩුලු 5ක් ලබා ගත්තා. ජෙඩන් සීල්ස් කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ගෝඩාකේෂ් මොටි මේ තරගාවලිය තුළ තමන් ලබාගත් ප්‍රථම කඩුල්ල විදිහට නන්ඩ්‍රෙ බර්ගර්ගේ කඩුල්ල ලබා ගන්නට සමත් වුණා. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නා ප්‍රථම කඩුල්ලයි මේ තරගාවලිය තුළදී ලබා ගත්තේ. පෙළතුරුනිම ක්‍රීඩා කරන්නට ආපු බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමටත් තමන්ගේ නිජබිමේදී දකුණු අප්‍රිකාවට අත්වෙච්ච ඉරණමම තමයි අත්ුනේ. දිනේ නිමාවන විට ඔවුන්ගේ කඩුලු 7ක් බිඳ වැටි ඔවුන් ලකුණු 97ක් රැස් කරගෙන සිටියේ. ලකුණු 63ක් දකුණු අප්‍රිකා කණ්ඩායමට වඩා පළමු ඉනිමේ පසුපසින් සිටමින් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ මේ තරගයේම වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 33ක් ලබාගෙන සිටියා. පළමු දිනේ අවසන් වෙද්දී මීට අමතරව කේසි කාටි ලකුණු 26ක් ලබා ගත්තා. තවත් කඩුලු 3ක් පමණ යවුන්ට ඉතිරිව තිබෙන්නේ පසුපෙළ පිතිකරුවන් 30 දෙනා සමගින් ජේසන් හෝල්ඩර් ලකුණු 160 සීමාව ඉක්මවා යන්නට ප්‍රබල උත්සාහයක් දරයි. පන්දු යැවීමේදී වියන් මොල්ඩර් කැපී පෙනෙන පන්දු යැමකට ඉරත වුණා. ලකුණු 18කට කඩුලු 4ක් ඔහු ලබා ගන්නට සමත් වුණේ ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින්. නන්ඩ්‍රෙ බර්ගර් පන්දුවාර 7 තුලදී කඩුලු 2ක් ලබා ගන්නට සමත් වුණා. මේ අනුව පළමු දිනය තුළ කඩුලු 17ක් කණ්ඩායම් දෙකේම බිඳ වැටලා තිබෙනවා. ටෙස්ට් ඉතිහාසයේ තරඟ 2543ක් තුළදී පළමු දිනය තුළ කඩුලු 17ට වඩා බිඳී ගිය තරඟ 20ක් පමණයි වාර්තා වෙන්නේ. මේ අනුව මේ තනතිරුව ටෙස්ට් තරඟ සඳහා සුදුසුද කියන කාරණය ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. බොහෝ දුරට මේ තරඟය දින 2 හමාරකින් අවසන් වෙන්නට වැඩි ඉඩක් තිබෙන බවයි පෙනී යන්නේ. මේ තරඟය තරගාවලියේ තීරණාත්මක තරඟයක් බවට පත් වෙනවා. ප්‍රථම තරඟය වර්ෂාවේ දැඩි බලපෑම හේතුවෙන්
ජයපරාජයෙන් තොරව අවසන් කරන්නට සිදු වුණා. මේ අනුව මේ තරගේ ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි තරගාවලි ජයග්‍රහණය හිමි කරගන්නේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලිය පළමු තරඟය අද දිනේදී පැවැත්වෙනවා. බෙල්ෆාස්ට් වලදී තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් දින ශ්‍රේණිගත කිරීමවල පස්වන ස්ථානයේ රැඳී සිටින්නේ. අයර්ලන්ත කාන්තා කණ්ඩායම එක් දින ශ්‍රේණිගත කිරීමවල 11 වන ස්ථානයේ රැඳිලා ඉන්නවා. මේ කණ්ඩායම් දෙක අතරේ පැවැත්වෙන මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරඟාවලියක් බවට පත්වෙන්නේ. විමෙන්ස් චැම්පියන්ෂිප් එකේ ඉහළම ලකුණු ලබා ගැනීමෙන් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම තහවුරු කර ගැනීමට ඍජුව සුදුසුකම් ලැබීම තහවුරු කර ගැනීමට මේ තරගාවලියේ ජයග්‍රහණය 3.0ක් විදිහට ලබා ගැනීම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වෙන නිසා ඉතිහාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතරේ එක් දින අන්තර්ජාතික තරඟ 4ක් පැවැත්වලා තිබෙනවා. එක් තරඟයක් විසඳුමකින් තොරව අවසන් වෙච්ච තරඟයක් බවට පත් වුණා වර්ෂාව හේතුවෙන්. ඉතිරි තරඟ තුනම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක් දින තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් සමගින් එකතු වෙනවා. මේ අනුව ප්‍රබල සටනක් අපිට දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙයි. මේ තරඟාවලිය 3.0ක පහසු ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායමට යන්නට හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්නට පුළුවන්. කෙසේ වෙතත් අයර්ලන්තයත් ප්‍රබල සටනක නිරත වෙන්නට උත්සාහ කරයි. විශේෂයෙන් ඔවුන්ගේ නිජබිමේ ඔවුන්ට හුරු පුරුදු තනතිරුවලයි තරගාවලිය පැවැත්වෙන්නේ. මේ නිසා ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කරන්නට ඔවුන් උත්සාහ කරයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තරඟ තොරතුරු ක්‍රික් වීලොග්ස් තුලින් බෙදා හදා ගන්නට විදූ සූදානම් ඉන්නවා. ඒ නිසා ක්‍රික් වීලොග් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ටැප් කරලා තියාගන්න. එතකොට එක ක්‍රික් වීලොග් එකක්වත් මිස් කරන්නේ නැතුව බලන්න ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙමනම් ආදර ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.